පසුගිය 28 වන දින සවස බම්බලපිටිය ක්‍රේසන්ට් පටුමගේ සුපබෝගී 8 වන මහල් නිවාස සංකීර්ණයක 8 වෙනි මහලින් වැටි ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය හදාරමින් සිටි 15 සැවිරිදි පාසල් සිසුවෙකු මිය යාමේ සිද්ධිය භයානක විවසනයක අවසන් ප්‍රතිඵලය බව මේවන විට අනාවරණය වී තිබෙනවා. ඇද වැටි මිය ගිය 15 සැවිරිදි දරුවාගේ ශරීරයේ අයිස් මද්‍රව්‍ය අඩංගුවී ඇති බවට මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා. කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ එකම පුතු වූ මියගිය රාජා අබිලාෂ් නැමැති මෙම සිසුවා සිද්ධිය වූ දිනේ පාසල් ඇරි නිවාස සංකීර්ණයේ වෙත එන අයුරු හා ටික වේලාවකට පසු ඉහළ මහලින් පහළට වැටෙන අයුරු CCTV දර්ශන හමු වී තිබෙනවා. සිසුවාගේ නිවාස ඒකකය පිහිටා තිබී ඇත්තේ පස්වන මහලේ. නමුත් ඔහු හිස් අවකාශයක් පැවති උඩම තට්ටුවට ගමන් කරන්නේ හේතුවකින් තොරවයි. පස්වරු 3ට පමණ ත්‍රිරෝද රථයකින් ඔහු පාසල් ඇරි නිවසට ආවත් නිවසේ එම අවස්ථාවේ කිසිවෙකු සිට නැති අතර ඔහු අනතුරුව 8වන මහල දක්වා තවත් මහල් 3ක් ඉහළට ගමන් කර තිබෙනවා. නිවාස සංකීර්ණයේ මුදුනට ගොස් ඔහු බිමට වැටෙන අතර ඔහු පැන්නාද නැත්නම් කිසිවෙකු ඔහු තල්ලු කර තිබේද යන්න ගැන පරීක්ෂණ සිදුවනවා. බම්බලපිටිය පොලිසිය පවසන්නේ නිවාස සංකීර්ණයේ මහල් 7ක නිවාස තිබී ඇති බවත් 8වැන්න හිස්ව තිබී ඇති බවත්. සිද්ධිය වූ ස්ථානයට පැමිණි මහේස්ත්‍රාත් සිලනි පෙරේරා මහත්මියගේ නියෝගය මත අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රාහුල් හක් මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ අදාළ මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේ මුත ශරීරාගාරයේදී සිදු කරනවා. මරණය සිදු වූ දින දරුවා නිවසට පැමිණෙන අවස්ථාවේ මව්පියන් නිවසේ සිට නොමැති වී ඇති අතර දරුවා දුරකථන ඇමතුමක්ගෙන සිය මවට ප්‍රකාශ කර ඇත්තේ එදින පැවැත්වීමට නියමිත උපකාරක පන්ති නොපැවැත්වෙන බවයි. දරුවාගේ මව පවසා ඇත්තේ ඇය වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක සිටින නිසා එම නිවසට පැමිණෙන ලෙසයි. මහල් නිවාස සංකීර්ණයේ දෙවැනි මහලේ පදිංචි අයෙකුට කිසිවෙකු වැටෙන ශබ්දයක් ඇසි ඒ පිළිබඳව සොයා බැලීමේදී බිම වැටි සිටි දරුවා හමුව මුල්වරට දැක තිබෙනවා. නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන් සිද්ධිය පොලිසියට හා ඔහුගේ පියාට දැනුම් දී සිසුවා කොළඹ ජාතික රෝහලට රැගෙන ගියද අධික ලේ වාහනය මත සුළු මොහොතකින් මියගොස් ඇති බවද පොලිසිය ප්‍රකාශ කළා. කොළඹ ජාතික රෝහලේදී 30වැනිදා සිසුවාගේ සිරුර ඇන්ටිජන් පරීක්ෂණය සඳහා යොමු කළ අවස්ථාවේ ඔහු කොවිඩ් ආසාදනීය වී ඇති අයුරු හඳුනාගත් අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී අයිස් මද්‍රව්‍ය ලබාගෙන තිබී බවද හෙළිව තිබෙනවා. මෞපියන් වෙත සිරුර බාර නොදී බොහොම දාන කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා. සිද්ධිය ගැන විමර්ශන තවදුරටත් සිදු වෙනවා. මුළු රටක්ම කතා කළ බම්බලපිටියේදී 8වෙනි තට්ටුවෙන් පැන මිය ගිය 15 සැවිරිදි සිසුවාගෙන මේ අහන්නට ලැබුණු මේ කනගාටුදායක තොරතුරු සම්බන්ධව ඔබ දරන මතය පහතින් කමෙන්ට් කරන්නටත් අමතක කරන්නට එපා. බම්බලපිටිය ප්‍රදේශයේ සිදු වුණු මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධව තවත් තොරතුරු ඔබ මේ වීඩියෝවෙන් දැනගත්තා කියලා සිතුනා නම් මේ වීඩියෝවට ලයික් එකක් දානටත් අමතක කරන්නට එපා.